මේ GSP එක ආවම බාණ්ඩ 6600කට තීරුබදු බිඳුව වෙනවා. එනේ බාණ්ඩ අපනයන කරන්න පුළුවන් අපට තීරුබදු රහිතව. රටවල් 28කට අනිත් එකේ ලාභය වැඩි වෙනවා. ඒතර ඒ ලැබෙන ලාභයෙන් කොටසක් ඒ ශේෂ්ඨවල කම්කරුවන්ට වැඩ කරන පන්තියට අයිති බව අවධාරණය කළ යුතුයි. ඒ අයට හිමි කොටස දෙන බවට සනාත කරලා තමයි EUGSP එක ගන්නෙත් ලැබෙන්නෙත්. ඒක නිසා ප්‍රමාද නොකර ආණ්ඩුව ඒ හිමි කොටස් හාම්පුතුන්ට ලාභය ලැබෙනා වගේම වැඩ කරන පන්තියේ අයිතිවාසිකම ඊට අදාළව තහවුරු වෙන ආකාරයේ ප්‍රතිමත්තිමේ වෙනස්කම් අදාළ නීති රීති සකස් කරලා ක්‍රියාත්මක කළ යුතුයි. ජනමත විචාරණයක් පිළිබඳ අදහස් පළ කළ ගාමිණී වියන්ගොඩ මහතා මේක දිනන්න බැරි නිසා තමයි ජනමත විචාරණයකට යන්න බැහැ කියලා කියන්නේ. අවසාන වතාවට දෙවරක් පැරදිච්ච අය තමයි මේ කියන්නේ ජනමත විචාරණ දිනන්න බැහැ කියලා. අද බලන්න ජනමත විචාරණ විරුද්ධව කතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු ඔක්කොම පැරදිච්ච අය. මේගොල්ලෝ කියනවා දිනන්න බැහැ කියලා. ඇත්ත? ඒගොල්ලන්ගේ අත්දැකීමේ හැටියට දිනන්න බැහැ තමයි. එදා හිටපු සෑම බලවේගයක්ම මේක ඇතුලේ ඉන්නවනම් අදත් මේ සැරේ දිනන්න පුළුවන් ජනමත විචාරණය. වත්මන් ආණ්ඩුව පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සමයේ බන්ධනාගාර තුල සිදු වූ පුද්ගල ඝාතන වලට වගකීතු පුද්ගලයන්ට දඬුවම් ලබා දීම සිදු කර නොමැති බව KW ජනරංජන මහතා ප්‍රකාශ කළා. මේ වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා මේ වැලිකඩ බන්ධනාගාරයට 2012 නොවැම්බර් මාසයේ 9 වෙනිදා ඇතුල් වෙලා STF එක සහ හමුදාව ඇතුල් වෙලා 27 දිනක්ව ඝාතනය කරලා 40 ගාණක් තුවාල කරලා බන්ධනාගාර දේපළ වලට විශාල හානියක් කරපු මේ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නිර්මාණයක්. ඔහු තමයි මෙහෙම එකක් කරන්න ඕන කියලා සම්පූර්ණ නියෝගය නිකුත් කරේ. ඊළඟට ඒ වෙලාවේ ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානියවන චන්ද්‍රා වාකිෂ්ඨ මහත්මයා තමයි මේ ප්‍රහාරයේ සම්පූර්ණයෙන්ම සම්බන්ධීකරණය කළා. වැලිකඩ බන්ධනාගාරයට STF එක සහ හමුදාව ඇතුල් කරේ. දැන් ඒ දෙන්නා මේ ප්‍රහාරයට ඉතාම බරපතල විදිහට වග කියන්න ඕන කියලා මේ වාර්තාව ඉතාම පැහැදිලිව කියනවා. මේ සම්බන්ධයෙන් අලුත් අපරාධ විමර්ශනයක් පවත්වන්න කියලා මේ වාර්තාවේ කියනවා. දැනට ක්‍රියාත්මක කළ තියෙන එකම එක නිර්දේශයක් පමණයි. 2020 දී බලයට පත්වෙන්නේ කවුද කියන එක තීරණය කළ යුත්තේ මේ රටේ ජනතාවයි. තමන්ට ලැබුණු වරම පරිහරණය කරලා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉෂ්ට කළොත් කවුද ඊළඟ පාලකයා කියන එක ස්වාභාවික වශයෙන්ම විනිශ්චය කෙරේ.